සංජනෝ කුරුතේ යති මනුෂ්‍යයන්ට ප්‍රියමනාප කිකි වණ්ඩං චමරීව වාලදින් පියං පුත්තං අයනං ඒකකං තතේව ශීලං අනුරක්කමානං සුපේසලාහෝත සදාසකාරවා කියලා බක්ෂිය ජීවිත පරිත්‍යාගයෙන් විජුවට රකිනවා වගේ සෙවරමුවා ජීවිත පරිත්‍යාගයෙන් වලිගේ රකිනවා වගේ එක ඇහැක් තියෙන තැනැත්තා ජීවිත පරිත්‍යාගයෙන් ඇහැ රකිනවා වගේ එක දරුවෙක් ඉන්න අම්මා ජීවිත පරිත්‍යාගයෙන් දරුවා රකිනවා වගේ ජීවිත පරිත්‍යාගයෙන් සිල් රකිනවා දනංච ජේයෝපන අංග හේතු අංගංච ජේ ජීවිතං රක්කමානෝ අංගං දනං ජීවිතං චාපි සම්භං චජේ නරෝධං මනුස්සරන්තෝ සමහරු ජීවිතේ පවත්තන්න ධනය වියදම් කරනවා ශරීරේ පවත්තන්න ශරීරයේ අවයවයන් පවා පරිත්‍යාග කරනවා ධර්මය දන්න දැනත්ත අන්ත ධන ජීවිත සියල්ලම ධර්මය වෙනුවෙන් පරිත්‍යාග කරනවා දැන් මම මුලින් සඳහන් කළා මම පැය හයක් මොනවත්තා බණ කිව්වා කියලා ඉතින් මේක මගේ වුණා නම් පැය හයක් කිව්වේ ඔය පණිවිඩියේ දෙවුරක් මේ මට පැය හතක් කියන්න කියලා පැය හයක් කියලා නතර කළා ඉතින් මැරුණක් කමක් නෑ කියලා අපවත් උනක් කමක් නෑ කියලා ධර්ම දේශනා කරනවා ඒ කියන්නේ ඒ අංග ධන ජීවිත සියල්ලම ධර්මය වෙනුවෙන් පරිත්‍යාග කරනවා සාසනී කුල පුත්තානම් අතිතානතියං විනා ආනිසංස පරිච්ඡේදං තස්ස ශීලස්ස කෝවදේ මේ බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට සීල හැර වෙනත් පිටක් නැහැ නගංගායම් නාචාති සරභුවා සරසති නිනගාවාචිරවතී නහී චාති මහානදී සකුණන්ති විසෝදේතුම් තම්මලංවිද පානිනං විසෝදයන්ති සත්තානං තංවේ සීල ජලං මලං ඉන්දියාවේ ගංගා නම් ගඟ යමුනා ගඟ සරබු ගඟ සරස්වති ගඟ අචිරවති ගඟ කියලා ගංගාවල් පහක් තියෙනවා. ඒ ගංගාවල් වල ජලයෙන් කෙලෙස් මල හොදන්න බෑ. සීල නැමැති ජලයෙන් පුළුවන් කෙලෙස් මල හොදන්න. සීල ගන්ද සමෝ ගන්දෝ පුතෝ නාම භවිසති සෝ සමං මනුවාතේ ච පටිවාතේච වායති සීල සුගන්ධය හා සමාන සුගන්ධයක් තවත් නැහැ. ඒ සීල් සුවඳ උඩු සුළඟටත් තමනවා යටි සුළඟටත් තමනවා. සග්ගාරෝහණ සෝපානං අඤ්ඤං සීල සමංකුතෝ දරං වාපන නිබ්බාන නගරස්ස පවේසනේ ස්වර්ගයට නගින්න තියෙන ඉනිමග තමයි සීලය. නිර්වාණය නැමැති නගරයට ඇතුළු වෙන්න තියෙන දොරටුව තමයි සීලය. ඉන්ද්‍රිය සංවරය කියන්නේ මේ ඇස කන නාස ආදී ඉන්ද්‍රියන්ට අරමුණු වෙන රූප ශබ්ද ගන්ධ රස ආදීන් හිත සංවර කරගන්න. ඉන්ද්‍රිය සංවරය රකින්න අමාරු සීලය. ඒකට ශිකපද පනවල නැහැ. ඒක නැවත නැවත අදිත්‍යාන කරමින් තමයි රකින්න ඕන. සිහිය මුල් කරගෙන. දැන් ඔය සිහිය නැතිකම හින්දා අද දවසකට 10ක් මේ ලංකාවේ රියානතුරු වලින් මැරෙනවා මිනිස්සු.
එන්නේ සිහිය ගැන ඔය මම ආපු වැඩමගල තිබිල්ලේ ඩ්‍රයිවර් මහත්තයා සිහිය මතක් කරලා ඔය පාරේනකොට හිගන්නේ දැකලා තිබිල්ලේ ගන්නවත්තලා ගිහිල්ලා අතිපට්ටානේ ඇති කර ගන්න ඕන කියලා බලන් ඉඳලා හල්ලිය වගේක් දුන්නා. ඉතින් මම කිව්වා මේ අතිපට්ටානය මේ මෙතනයි තියෙන්න ඕන. දැන් ඔය ජවර්ධන පොර විශ්වවිද්‍යාලයේ කරපු පරීක්ෂණ වලට අනුව මේ ළඟදී කරපු සමීක්ෂණයකට අනුව මේ රටේ රියදුරන් 98% ජන්තර දුරකථන වාර්තා කරා. 44% මත්තන් දොර. දැන් මේ 100 තියෙන්න එතනයි. සතිපට්ඨාන. දැන් අපිත් මේ ගමන් කරන්නේ මේ බස් වල තමයි. නමුත් අපි අද ජීවත් වෙන්නේ මේ බුදු ගුණ බලයෙන්. බුදු ගුණ වඩන දැනත්තට ජීවිත ආරක්ෂාව සැලසෙන දිගාසිරියද ඉන්ද්‍රිය සංවර මත්තාසිතා පමණ දැන වැළදී ජාගරියාම යෝග්‍ය නිදි මරව භාවනා කරලා ගුණ ධර්ම දියුණු කර ගැනීම. දැන් මේ නිදි මරලා පණහන ජාගරියාම යෝග සද්ධාව සක්විති රජුගේ ඒ මාණිකයක් තියෙනවා. ඒ මැණික මඩ වතුරකට දැම්මම මඩ යටට බහලා වතුර පෑදෙන. අන්න ඒ වගේ ශ්‍රද්ධාවෙන් කරන්නේ කෙනෙකුගේ හිත පහදවන එක. දැන් අර මඩ සහිත වතුර වගේ එකක් තමයි මේ හිත කියන්නේ. රාග දේශ මොහ අසහනේ නොවිසිලාදී කෙලෙස් වලින් මේක මඩ වෙලා තියෙනවා. බණහන කොට අර කෙලෙස් නැමැති මඩ පහලට බහලා හිත මෙරිසිදු වෙනවා. හිරි මේ ශ්‍රද්ධාව හිරි පාපයෙන් තියෙන ලැජ්ජා. ඔත්තප්ප පාපයෙන් තියෙන බය. බහුසුතාත්ය ධර්මසාත දැනගත් බව පරාක්‍රමයේ තමන්ගේ හිතේ අකුසල ධර්ම ඇති වෙනදී කුසල ධර්ම ඇති කරගන්න කරන විස්මෝති අරමුණ සිහි කිරීමේ නුවණ මතී අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තේරුම් ගැනීම සතර ධ්‍යාන ප්‍රථම ධ්‍යාන ද්විතීයික ධ්‍යාන තෘතීයික ධ්‍යාන චතුර්ථ ධ්‍යාන මෙන්න මේ අත්‍යවිද්‍යාවන් ගෙනු අසරෝච්චරණ ධර්මයන් ගෙනු චුත්ත වෙන නිසා බුදුරජාණන් වහන්සේ විචාචරණ සම්පන්න ගුණයෙන් යුක්ත සෝබන ගමනත්තා සුන්දරන්තහනං ගතත්තා සම්මා ගතත්තා සම්මා ගතත්තාති සුගතෝ. නිවරදීව ගමන් නැතියෙන් සුන්දර වූ නිවනට පැමිණියෙන් මනාව ගියෙන් මනාව තෙබල නැහෙන් බුදුරජාණන් වහන්සේ සුගත කියන ගුණයෙන් යුක්තයි. මේ ලෝකෙ කිසිම දෙවියෙක් බ්‍රහ්මයෙක් හා සමනෝන නිසා අසම ගුණයෙන් යුක්ත වෙනවා. ඒ අසම වූ බුදුරජාණන් වහන්සේලාට පමණක් සමවන නිසා අසම සම ගුණයෙන් යුක්ත වෙනවා. හැබැයි දැන් නම් බස් එකක යනකොට අපිට දකින්න ලැබෙනවා සම කොරලා පංචකාම සම්පත්තිය අනුභව කරන ගෑනුන්ට මිනිස්සුන්ට සම කොරලා දෙන්නේ එක පොකෝ එකේ දාලා සම කොරලා. මේ මොයේ විදියට වාහනේ ආරක්ෂාව සැලසෙයිද තම තමන්ට ආරක්ෂාව සැලසෙයිද කියලා කියන්න බෑ. ඒ මොකද මේ බුදුහාමුදුරුවෝ මේ පංචකාම සම්පත්‍ය අනුභව කරන දෙවිදේවන්ට සම කරලා ඒ එක පොටෝ එකේ තමයි. මේ හැම වාහනයකම තියෙන්නේ. ඉතින් එහෙම කාටවත් සම කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. බුදු කෙනෙකුට විතරයි සම කරන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ සුන්දර වූ නිවනට පැමිණ වැඩවදාලා තෘෂ්ණාව නැති කිරීමයි නිරෝධය. ඒක පිළිවි ප්‍රදේශයක් නැහැ. සියලුම දුක් නැති කරන බැවින් රාග ආදී කෙලෙස් කිරි නිවන බැවින් ඒ නිවන සාන්ත සැපය. ඒ බඳු සාන්ත සැපයට පැමිණ වැඩවදාලා නිසා බුදුරජාණන් වහන්සේ සුගත ගුණයෙන් යුක්තයි. ඒ බුදුරජාණන් වහන්සේ කාම සුබල්ලිකාන් යෝගයේ අත්ති කිලමතාන් යෝගයේ නොපැමිණ මනාව ගිය නිසා සුගත ගියන් ගුණයෙන් යුක්ත වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ නිවරදී වූ
ಕಥಾ ಏನು ಉತ್ತಮಿ ನಿಮರದು ಮನ ತೆಗುಲಿತಿ ಏನು ಉತ್ತಮಿ ಏ ನಿಶಾ ಏ ದೇಶ ನಾಮ ಹೆಮ ದಿನಾಟಮ ಪ್ರಿಯ ಸಚ್ಚಕಾದಿ ವಾದವಟಯ ಅಂಗುಲಿಮಾಲಾದಿ ಮಿನಿಮರುವ ದಮನೆಯ ಗರಲವು ಶಾಂತ ಗರಂಡ ಉಲ್ವಾಮುನೆ ಗುರುಗಜಾನಂದ ಹಂಸೆ ಲಂಗ ತಿಬುವೆ ಮನ ತೆಗುಲ್ ನಿಶಾ ලෝකෙ පිළිබඳව දැනගත්ත තැනැත්තා කියන තේරුමුඩ ලෝක විදු කියන ලෝක යන වචනයෙන් අදහස් කරන්නේ සත්ත ලෝකය පරමාර්ථ වශයෙන් සත්තය කියන්නේ හිත කය දෙක මේ හිත කය දෙක නිතරම වෙනස් වෙන නිසා මේ අනිත්‍ය කියලා කියන්නේ මේ ලෝකෙ කිසි කෙනෙකුට තේරුම් ගන්න බැරුව තිබුණු මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරලා ලෝකෙට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. තවසක් හෝයිතස්ස කියන දිව්‍ය පුත්‍රයා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න ගලා ස්වාමීන් වහන්සේ මේ ජරා මරණ ආදී දුක් නැති නිවනක් තියෙනවද එතනට පයින් යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා හෝයිතස්ස එතනට පයින් යන්න බැහැ. ඒ නිවනට යන්න තියෙන එකම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනත් මාර්ගයක් නෑ මාර්යාට අහුනෝන විශේෂෝන එකම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තවත් දවසක් බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා ඉදිරියේ වදාලා මහණනි මේ ඇත්ත හතර තේරුම් ගන්න බැරුව ඔබත් මා සංසාරේ බොහෝම කාලයක් සැරිසරුවා අද අපි ඇත්ත හතර හොඳින් තේරුම් ගත්ත නිසා අපිට නැවත සසර ගමනක් නෑ එදිරු ලෝකයේ පිළිවඳ හොඳින් තේරුම් ගත්ත නිසා ලෝක විදු කිය. තුන් ලෝව තතුලෙසට දැනගෙන නොතත් මෙලොවට දෙසුයෙන් නියම කොට ලෝක විදු යයි කියති මුමිඳුට. ඉතින් මේ ශේල වඩගමා කියන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට රන්වන් පාට සිරුරක් තියෙනවා තුමින් යමක් තියෙනවා ඒකේශ ලෝම තියෙනවා ඉල්පීටි ඇටනහර නැහැ උසට සරිලන මහතක් තියෙනවා මහා බ්‍රහ්මයා වගේ කෙලින් අතපය තියෙනවා සමෝපීටි විලුඹක් තියෙනවා තුනී දිග දිවක් තියෙනවා හිතගෙන නොමැමී දනිස්සල්ලන්න පුළුවන් එදා උමන් මොහොපටි තුගේ ඇස් දෙකක් තියෙනවා උරමි කෙවිලි හඬ මියුරුයි කියන බස මැඩ දේවා තුති තුඩ තුඩ පවතින යමුනි සඳුගේ කට හඬ උරමි කෙවිලි පක්ෂියාගේ කට හඬට වැඩිය ලස්සන කට හඬක් තියෙනවා මේ උරමි කෙවිලිය හිමාල වනාන්තරේ ඉන්නේ ඒකගේ කට හඬ ඇහෙනකොට අහල ව්‍යාවන ගුරුල්ලා කටු ගන්න නැතුව අහන් ඉන්නවා මූද පීනන මාළුව පීනන්න නැතුව අහන් ඉන්නවා නතර වෙලා කොටියට බය දුවන මුවා ත මරණ බය අමතක වෙලා නතර වෙලා ඉන්නවා තරම් ලස්සන හඬක් ඒ හඬක් ඇගිය ලස්සන හඬක් මුලාගන්න තියෙනවා මේ තරම් ලස්සන ශරීරයක් තියෙන ඔබ වහන්සේට මේ මහණකමින් ඇති වැඩේ මොකද්ද? ඔබ වහන්සේට හොඳ ශක්තිදි රජකම. ශක්තිදි රජ වෙලා ලෝකය පාලනය කරන්න කිව්වා. උතෝර බුදුරජාණන් වහන්සේ වදාලා සේල මම සදහම් ශක්තිදි මම අමුත්තර ධර්ම රාජ මුත්තරන් ධම්මචක්කම් පවත්තිතා කිසිම දෙවියෙකුට බඹෙකුට මරකුට පවත්තන්න බැරි අමුත්තර වූ ධර්මය මම ලෝකයේ පවත්තනවා තකොට සේන පඬිතුමා කියනවා ඔබ මේ සදහම් ශක්තිතිලු මුත්තර ධර්ම රාජලු අමුත්තර වූ ධර්මය ලෝකයේ පවත්තනවලු කෝ එනම් ඔබේ ධර්ම සේනාධිපති මේ ඉන්නේ සාරිපුත්‍ර යා තමයි ධර්ම සේනාත් අභිඤ්ඤයං අභිඤ්ඤාතං මම දැනගත යුතුද දැනගත්තා මමද බුදුහාමුදුරුවෝ දැනගත්තා ජාතිය දුකයි කියලා දැනගත්තා
මොකද ජාතිය කියන්නේ ඒ සත්‍යංගය මෙපදීමක් වේද ඉපදෙන බවක් වේද ශරීරයගේ ඒ ඉපදීමක් වේද ඒක තමයි ජාතිය කියන්නේ මේ සත්‍යයන් උපදින ක්‍රම හතරක් ධර්මයේ සඳහන් වෙනවා අණ්ඩජ ජලාබ්ජ සංකේජ උපපාදක කියන්නේ අණ්ඩජ කියන්නේ පිටු වලින් හට ගන්න සත්‍යයක් ජලාබ්ජ කියන්නේ මව් කුසින් දීවන මිනිසුන් වැනි සත්‍යයක් සංකේජ කියන්නේ කැතකුණු ආදී උපදින සත්‍යයක් උපපාදක කියන්නේ දෙවියන් ධර්මයන් මෙන් හදිසියේ පහළ වෙන සත්‍යයක් ගබ්බකන්දික මූලික දුක්ඛයයි කියන්නේ මේ සත්‍යය දශමසක් තුල මව් කුස තුල විඳින දුකට මේ සත්‍ය අපින්තුරු උපදීන නෙළුම් මලක මහනෙල් මලක මුතුමැණික් ආදී රත්නයක් තුල නෙවි අතිශයින්ම දුකන ලේපිෂෙන් සරවාදී නානා කුහුපෙන් යුක්ත කුණු මසක පරමකමේ නිබදෙනවා එහෙම ඉපදුණු දරුවා දසමසක් යනතුරු යකඩ තැටියක තැම්පෙන පිටිපිටක් මෙන් අතිශයින්ම දුකටපත් වෙනවා ඒ මව යන යන නැගිටින හිඳින ආත්තාවල් වල බේබන්දෙකු අතට අහුවෙච්ච ඉමුහුමෙන්ද අවුහුණ්ඩකයකු අතටපත් වෙච්ච නයිපැතියකුමෙන්ද දුකක් ඇති වෙනවා මම සීතල දෙයක් අනුභව කරනකොට සීතල නරකයේ වුණාක් මෙන්ද උණු දෙයක් අනුභව කරනකොට උණු නරකයේ වුණාක් මෙන්ද දුකක් ඇති වෙනවා මම ලුණු මොල් කනකොට දැලිපියකින් එන ලුණු මොරක දහන කලකෙන් දුකක් ඇති වෙනවා එහෙම දුකටපත් වුණු මේ දරුවගේ සිව්මැලි ශරීරය නාවන විට සෝදන විට රෙදි කඩින් පිෂින විට වණියකට කෝටුවකින් අනින්නාක් මෙන් දුකක් ඇති වෙනවා දුක්ඛාන්ති රාජේසු කසාපතෝද දණ්ඩාදී ගාතාදී භවං අනේකං යන්තං කතන්තන්ත බරිය ජාතින් විනාතයින් ජාති තතෝ විදුක්ඛා බල්ලු වෙලා නයි පොළොංගු වෙලා දඩු මුගුරු වලින් පහර කණ්ඩ වෙන්නේ දැන් අර සතිපට්ඨාන ඇති කරගන්න කියලා අපේ නෙගර මහත්තයා ගන්නෙල් ළඟට ගිහිල්ලා බලන් ඉන්නකොට මම කිව්වා ඔය නයි පොළොංගු දිහා බැලුවා පුළුවන් සතිපට්ඨාන ඇති කරගන්න දැන් එහෙම වෙයි කියලා අපි කවුරුවත් හිතන්නේ නැහැ ඉතින් සමහර විට කෙනෙක් අවුරුදු හතරක් පහක් තුල ජීවත් වෙන කාලය තුල මරුණට මැරුණොත් මේ නයි නයි කොල්ගේ වෙන්න පුළුවන් අතිපත්තානේ නැති අය. ඉතින් මෙහෙම නයි පොළොංගු වෙලා උපදින්නේ. මේ ශරීරේ තියෙන හින්දා. එළු වෙලා හරක් වෙලා ගෝරුණු වෙලා කුකුළු වෙලා දෙදික කොම් කාලා මැරෙන්න වෙන්නේ. මෝ වෙලා ගෝඩු වෙලා ඌරෝ වෙලා වෙඩි කාය මැරෙන්න වෙන්නේ මේ ශරීරේ තියෙන නිසා. ජායතනෝ චේ නරකේසු සන්තෝ තත්තදිදාදි කමප්පසයං ලබේත දුක්ඛං උපයින් පටිත්තං ඉච්ඡා දුක්ඛාති මුනිදයාති ලොකු නරකාදි නම් 8ක් තියෙනවා පොඩි නරකාදි නම් 128ක් තියෙනවා නරකාදි තියෙනවා 136ක් මේ නරකාදි වල ඉපදිලා දුක් විඳින්න වෙන්නේ ශරීර ජාතියකින්ද ශරීර තියෙන හින්දා ඊළඟට ජරා දුක ගැන හිතන්න ඕන මොකද්ද ජරාව කියන්නේ අතමාද වික්කවේ ජරා ඒ සත්‍යංගේ කෙස් පැසීමක් වේද දත් ඇටීමක් වේද ඇඟ රෙලි ගැසීමක් වේද කුතු ගැසීමක් වේද කබ වැගිරීමක් වේද සෙම වැගිරීමක් වේද සුතු වැගිරීමක් වේද මහන්නි ජරාව කියලා කියන්නේ ඒක ජරාපි දුක්ඛාදිත දුවිදා ජරා ජරාව කියන එක ප්‍රකට ජරාව අප්‍රකට ජරාව කියලා දෙපරිදි වෙනවා අමතක වීම සීනත වීම අසකරණාසාදී ඉන්ද්‍රියන්ගේ මේරීම ඒවා පිටට පෙනෙන්නේ ජරාව අප්‍රකටයි ප්‍රකර ජරාව කියන්නේ කායික ජරාව. ඒ ජරාව නාකිවීම නොහැකිවීම අපි හැම කෙනෙකුටම පැමිණෙනවා. නමුත් ලෝක ස්වභාවය තරුණ මලයෙන් මත්තිය. මෙහෙම මත්තුමාම තමන් කවදා ජරාවටපත් නොවන කෙනෙක් විදියට හිතලා ජරාවටපත් වෙන අයට නින්දා අපහාස කරනවා. දෙමව්පියන් නොසලකාරිනවා. නමුත් බුදුරජාණන් වහන්සේ
බෝධිසත්ත්ව කාල සතු රජසක අතරල මහාන වෙන්න ගියේ මේ සතර පෙර නිමිති වලට ආйти ජරා රූපයක් දැකලා සීරසි පාලිත කේසං කණ්ඩ දන්තං විලුණං වලින මලින දේහං වේදමානං සදන්දං ගලිත නයන දූතං සන්දමානේල විඳුම් අතිවිය කටිකෝල්‍යං පස්සිතින්නං සවංකං පවුණ කෙස් ඇති ගිලිහුණු කෙස් ඇති ගිලිහුණු කබ ඇති ගිලිහුණු සොකු ඇති ජරා රූපය දැකලා බෝධිසත්වෝ රජස පාතරල මහණ වෙන්න ගියා. ඉතින් මේ ජරා දුක ගැන හිතලා සංවේගය ඇති කර ගන්න පුළුවන්. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං මම වැඩි යුතු දේවල් වැඩුවා. සම්මා දිට්ඨිය වැඩුවා. දැන් අපි හැම කෙනෙකුටම සම්මා දිට්ඨිය වැඩෙනවා. ප්‍රියන්ත මහත්තයාට සම්මා දිට්ඨිය වැඩෙනවා. මේ කරන පින්කමෙන් ඒ ප්‍රියන්ත මහත්මයා ඇතුළු ඒ සංවිධානය මගින් කරන පින්කම තුළින් තමන්ට මෙලව යහපත සැලසෙනවා, පරලොව යහපත සැලසෙනවා කියන විශ්වාසය. අධිකාරක වැඩෙනවා දැන් සම්මා සංකප්ප වැඩෙනවා. මේ පින්වතුන් බණහන්න ඕන කියලා කල්පනා කළාම සම්මා සංකප්ප වැඩෙනවා. සම්මා වාචා වැඩෙනවා. දැන් සතර වාග් දුච්චර්ද වෙන්නේ නැහැනේ. සම්මා කම්මන්ත දැන් කයින් දුච්චර්ද වෙන්නේ නැහැ වැඩෙනවා. සම්මා කම්මන්ත. සම්මා ආජීව වැඩෙනවා. සම්මා වායාම වැඩෙනවා. දැන් නෝපන්න කුසල උපදිනවා, උපන්න කුසල දිනු වෙනවා. සම්මා සති වැඩෙනවා. සතිය තියෙන හින්දා තමයි බණන්නේ. සතිය නැත්නම් නොමරන මිනිස්සු වගේ ජීවත් වෙලා මැරිලා මිනී පෙට්ටියේ හාන්සියලා තමයි පන්සිල් ගන්නවද බණහන්නවද. ඉතින් ඒ ජරා මරණ ආදී එන්න කලින් බණහන්නේ සතිය තියෙන හින්දා. දැන් සතිය වැඩිනවා, සමාධිය වැඩෙනවා. තින්නතුනි ශනික වශයෙන් හරි ඉත සමාධියනවා බණහන කොට බණ කියනකොට. සමහර තමන් දන්නේ නැහැ හිතේ සමාධිය නිරෝගිකම ඇති වෙනවා නැති වෙනවා. ඒකට කියනවා ශ්‍රණික සමාධිය. අච්චර සංඝාත මත්තම්පිජේ වික්කවේ වික්කු මාන්නියම් වික්ෂුවා දකුණු වතේ මහපටංගිල්ලත් දපරගිල්ලත් එකට එකතු කරලා අසුරුසනක් ගහන තරම් කාලයක්වත් භාවනාවක් කරනවා. හරිත ජහනෝ වියරති මම ප්‍රකාශ කරනවායි භික්ෂුව ධ්‍යානලාභීව වාසය කරන කෙනෙක් කියලා. සතු ශාසනකරෝ අවවාද පටිකරෝ සාතුන් වහන්සේගේ අවවාද අනුශාසනාව පිළිපදින කෙනෙක් කියලා. කෝපන වාදෝ ඒනම් බහුලී කරන්ති බොහොම කුසල් උපදෝන කෙනෙක් කියලා. අමෝගං රට්ට පින්නම් පුඤ්ඤති දවසකට අසුරු සනක් ගහන තරම් කාලයක් භාවනාවක් කරන භික්ෂුවට දන් දෙන දායකයෝ මහා මුහුදේ ජලය හා සමාන උපින්චිත කර ගන්නවා. දැන් මේ ප්‍රියන්ත මහත්මයාගේ මේ සංවිධානයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් මේ ඔක්කොම සිද්ධ කරන්නේ මේ මහා මුහුදේ ජලය හා සමාන උපින්චිත වෙන පින්කම. තස්මා බුද්ධෝස්මි ප්‍රාඥා ඒකින්ද මට කියනවා බුද්ධ කියලා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහා තබ්බං පහීනං මම දුරුකල යුතු දේවල් දුරුකලා. කාම රාගය දුරුකලා. මේ බණහන කොට කාම රාගය දුරු කරගන්න පුළුවන් වෙනවා. දවසක් සත්තාදිස රාජ්‍යෝ මේ අප්පිච්චතා ගුණවලට අනුව සන්තුත්තිතා ගුණවලට අනුව මේ ආර්යවංශ ධර්මයට අනුව රජකම් කරපු කිසිම අපහසුවක් නැතුව රජකම් කරපු සත්තාදිස රාජ්‍යෝ දවසක් අන්තපුර ඉතින් 500ක් එක්ක ආවා විහාරෙට. එක දරුණියක් කර ඉස්ත්‍රියක් දිහා බැලුවා. එයත් ඔහු දිහා බැලුවා. දෙන්නට ඇති වෙච්ච රාගකින් මැඩ පවත්ත ගන්න බැරුවා. රාගකින් දැවිලා දෙන්නම මැරුවා. ඒ වගේම ධමතිපුර හිටියේ ස්වර්ණ තෙලකා කියන චණ්ඩාලි ගෑණිය දැකලා මෑ නැතුව ජීවත් වෙන්නේ වැඩක් නැහැ කියලා රජවරු පත්තනේ කඩුවෙන් බෙල්ල කපාගෙන මැරුවා.
खाम रागे दुर्गला, रूप रागे दुर्गला, अरूप रागे दुर्गला, तस्मा भूतोस्मी आत्मना हिंद मट बुद्ध की मेहलाज शीलमणिमा दर्वि मे इंडे नियम मुदुखने दरा गेदर अंडने मम गेदर मम्मी अखर मे शिष्य कथा भावना तक तीरने कथा भावना इट भाज शैलमणिमा वंशीय शिष्य समग महानवेल उपसंपदा वेल कणकहान भावना गल सकल क्लेश रात हंसे रात हंसे मे पिंड पात आर्य वंशी बहुत लौकिक लोकोत्तर सब संपत्ट पत्नी कीर्ति गोसा धनगंड लबिला तमंगे उत्तर किया शिष्यूहांति गोसावती उत्तर महापुरुषण गुरु महापुरुष विमचलिंग लक्षण बहुत जीवा द महाता महाभ्रमेंगे दाने बेदन पात्र पात्र अल्लना बेदन मून बल वलधन तमंगे पेट वलधन बते मुड़ा वलदे लघु बत्पिंदुर वलदे सुन सर्दे अतिवन से वलदे चबु चबु जन सर्दे अतिवन से वलदे बत्पिद मूट विशिकर मीन वलदे मूत आहार कथागर उपयोग नमस्कार नमस्कार शिष्यों
ස්වාමීන් වහන්සේ මේ මියුරු නුවර කාය ගෞරවයට පාත්‍ර වෙච්ච ඒ වගේම කිවේදී පරතරට ගිය අවුරුදු 125ක් වයස බ්‍රහ්මාය පඬිතුමා බුදුහාමුදුරු දකින්න ඇවිල්ලා ඉන්නවා. හොඳයි එන්නේ කියන්නේ බ්‍රහ්මාය පඬිතුමා. ඉතින් ඔය බුදුහාමුදුරන්ට මතක දෙතිස් මහා බුදුක ලක්ෂණ ඉමසිලිමත් වුණා. ලක්ෂණ තියා දැක කොසෝවිත වත්තු ගුය බහුත ජීවා දැක්කේ. ඒලා බුදුරජාණන් වහන්සේ ලක්ෂණ දෙක යාට පෙන්න අදිෂ්ඨාන කරලා කිව්වා බ්‍රහ්මායෝ හේලගේ වේදයේන දෙතිස් මහා බුදුක ලක්ෂණ මගේ ශරීරේ තියෙන ශකයි තන්නේ. ඔබට අහන්න තියෙන ප්‍රශ්නයක් අහන්න. ඔබට මේ ප්‍රශ්න කළා කෙසේ නම් තිවේදේ පරතරට ගිය වේද, කෙසේ නම් බ්‍රාහ්මණ වේද, කෙසේ නම් අරහත් වේද, කෙසේ නම් බුද්ධ වේද, මේ විදිහට ප්‍රශ්න කළා. ඔබට බුදුරජාණන් වහන්සේ වදාලා පෙර කණ්ඩපිලේල දන්නේ වේද, චුති උප්පත්ති දන්නේ වේද, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක දකින්නේ වේද, පරිමේ පරතරට ගියේ වේද, සියලු කෙලෙස් නැසුවා වේද, අරහත්ේද, මෙසේ සියල්ලෙන් පරතරට ගිය තැනැත්තා බුද්ධ වෙනවා. තවර මේ බ්‍රහ්මාවේ වඩිතුමා බුදුහාමුදුරුවන්ගේ සිරිපතුල වඳිමින් ස්වාමීන් වහන්ස මම බ්‍රහ්මාය වඩිතුමා, මම බ්‍රහ්මාය වඩිතුමා කියලා වඳින්න ගත්තා. දැන් බුදුහාමුදුරුවෝ බදාලා බ්‍රහ්මාය ඔබ වඩා බුදුහාමුදුරුවන්ට පැහැදිලා ඉන්නේ හොවන්න. ඉන්නේ වාඩිනාට පස්සේ බුදුරජාණන් වහන්සේ දාන කතා සීල කතා පිළිවෙලින් දේශනා කරලා චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළා. ඒ වනහලා මේ බ්‍රහ්මාය වඩිනවා සෝවාන් මාර්ග ඵලයට පත් වෙනවා. ඊට පස්සේ මෙයා ගොඩක් දානමය පින්කම් සිද්ධ කළා. දැන් මේ අපේ පියන්ත මහත්තයලා ආය වගේම මේ ස්වාමීන් වහන්සේලා මේ පින්වතුන් මේ දාන පාරමිතාව මේ පුරන්නේ. ඉතින් මේ විදියට දන් දන් දුන්න දාන පාරමිතාව පුරන්න ගත්තා. ඉතින් ඒ අතර යා මැරුණා. මොකද මේ අවුරුදු 125ක් වෙලානේ හිටියේ. ඉතින් මේ හාමුදුරු ප්‍රශ්න කළා යා කොහෙද ඉපදුනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු අනාගාමී මාර්ගඵලයට පත් කළ සුත්තාවාස බ්‍රහ්ම ලෝකයක තුන් බව පැහැදිලි කරමින් ධර්ම දේශනා කරනකොට තවත් බොහෝ දෙනෙක් මාර්ගඵල වලින් අමාමහා නිවන් අවබෝධ කරගත්තා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ජේතවනාරාම අංගුත්තර නිකායේන මේ ආරවාස සූත්‍රය දේශනා කරපු බුදුහාමුදුරුවෝ ජේතවනාරාම තමයි වැඩ හිටියේ. ඉතින් මේ දෙන්නා මේ අනේවිල් හිටුතුමා විශාඛාව කැමති බුදුහාමුදුරුවෝ ජේතවනාරාමයට වැඩඉනවාට මේ දෙන්නා ඉදිරියේ දවසක් බුදුරජාණන් වහන්සේ වදාලා තමන් දක්කින ගිරිය චාරිකාය වඩිනවා කියලා. අනේ විදිහටමත් විසාකාවත් ඉල්ලුවා වයි කොයිවත් වඩින්න එපා ස්වාමීන් වහන්සේ කියලා මෙහි අතර වෙන්න කියලා. කාරණාව බාරගත්තේ නැහැ. අනේ විදිහටමා ඉතින් ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා. හිතවත් දාසියක් කෑවෝ අසතු කොමනේ මොකද කල්පනා කරනවා. බුදුහාමුදුරුවෝ දක්කින විදිහේ චාරිකාය වදිනවා. කවද එයිද දාන්නේ නැහැ. ඉතින් දාසිය ඇව්වා ඒ ගමන නතර කරලා දුන්නු මට කරන උදව් මොකද්ද? උඹ දාසි බවෙන් මුදවනවා මගේම දුවක් විදියට බාර ගන්න. බුදුහාමුදුරුවෝ වඩිනකොට මේ දාසිය දුවන් ඇවිල්ලා වැඳලා ඇහුවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කොහෙද වඩින්න දක්කින ගිහින්? මම කෙරේ යම් කම්පාවෙන් ওই ගමන නවත්තන්න කිව්වා. ඇහුවා ඔබට ඒකෙන් මොකක්ද වෙන්නේ යහපත? ඉතින් මම ලොකු කෙනෙක් නෙමෙයි මට ලොකු දේවල් කරන්න බෑ. මම පංචේ ලගේ මා ජීවිතය කියත් කරන්නේ ඇගේ අධිෂ්ඨාන දැකලා බුදුහාමුදුරුවෝ ගමන නතර කළා. ඒ දකින ගිරියේ තියෙන වේලුකණ්ඩකී කියලා ගමක්. ඒ ගමේ නන්ද මාතා කියලා උපාසිකාවක් ඉන්නවා. ඒ දවසක් මේ ගාථා පන්තියක් සත්‍යහරණා කරනවා සක්මන් කරනවා.
වෛශ්‍රවණ දෙවියන්ට මේ සත්‍ය ඇහිලා කාන්තරම වැටුවා. මොකද වෛශ්‍රවණ දෙවියන්ට ඇටිය උසත්පත් එකට වත්තලා ඉතිහ මාර්ගපත. මෙන්න මේ පාසිකාගේ ගෙදරට නම් අර හරියට මුගලන් දෙනවා පින්දවාදී වැඩි. දානි වළඳලා ඇහුවා මේ නන්ද මාතාව කොහොමද අපි එන බව දැනගත්තේ කලින්. ඒක මට දැනුම් දුන්නේ වෛශ්‍රවණ දෙවියෝ. එහෙම ඇහුවේ මොකද මේක හදිසියට හදලා දීපු දානයක් නෙමෙයි. කලින් පිළියෙල කරලා දීපු දානයක් කියලා දේවුම් අර. එරුත්තාමෝ කියනවා ආචාර්ය නන්ද මාතාවනි අද්භූතයි. ඔබ වෛශ්‍රවණ දෙවියන් එක්ක කතා බහ කරන පත්තට වත්ති. ඉතින් අය කිව්වා ඒක ඒතරම් ලොකු දෙයක් නෙමෙයි. වහන්නාස මගේ පුතා නන්ද ලොකල වරද්දකට රාජ නියෝගයක් පිට අල්ලන් ගිහිල්ලා මරණ ඇති මගේ ඇස් දෙකින් දැක්කා. එහෙමනම් මගේ හිතේ වෙනසක් ඇති වුණේ නැහැ. අන්න බලන්න ආර්ය වංශ ධර්මයේ බලය. සරුත්තාමරෝ කියනවා ආචාර්ය නන්ද මාතාවනි අද්භූතයි. ඈ කියනවා ස්වාමීන් වහන්සේ මගේ ශ්‍රමිය මැරුණා යකෙක් කියලා ඉපදිලා මගේ ශ්‍රීයාන් ගබඩාවේ මට මේ දර්ශන පෙන්නනවා. ඒ වුණත් මගේ හිතේ වෙනසක් ඇති වුණේ නැහැ. කත් ආචාර්ය අද්භූතයි කියලා සරුත්තාමරෝ වදාළා. ඈ කියනවා ස්වාමීන් වහන්සේ මම බුද්ධ සරණං ගච්ඡාමි කියලා. තුමුුවන් සරණ ගියා නම් එදා ඉඳලා මගේ අතින් සීකපදයක් කරන මොකක් මතක නැහැ. එකක් ආචාර්ය අද්භූතයි කියලා සරිත්තාමෝ කිව්වා. ඥාය කියන ස්වාමීන් වහන්සේ මේ සත්‍ය අසර බැන දබන සංයෝජන වලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන මේ එකක්වත් මම ළඟ තියෙනවා කියලා මට දැනෙන්නේ නැහැ. එකක් ආචාර්ය අද්භූතයි කියලා සරිත්තාමෝ කිව්වා. ඊට පස්සේ ඇයි කියන ස්වාමීන් වහන්සේ මම කැමති වෙලාවට ප්‍රථම අධ්‍යයනයට සමවදිනවා, ද්විතීයි අධ්‍යයනයට සමවදිනවා, තෘතීයි අධ්‍යයනයට සමවදිනවා, චතුර්ථ අධ්‍යයනයට සමවදිනවා, කැමති වෙලාවට මම නිරෝධ සමාපත්තිය රස්සනවා. ඒකත් ආචාර්ය අද්භූතයි කියලා සරිත්තාමරු කිව්වා. අසාරේ සාර මතිනෝ සාරේ චා සාර දාසිනෝ සාර දේවල් සාර විදියට ගත්තා. සාරංච සාරතෝ ඤත්තා අසාරංච අසාරතෝ අසාර දේවල් අසාර විදියට ගත්තා. සම්මා සංකප්ප ගෝචර හොඳ කල්පනාවලින් යුක්ත වුණා. තේ සාරං අධිගච්ඡanti මේ ආර්ය වංශයේ ගමන් කරලා ගිහිගෙන කුරුණා පැවිදි කෙනෙකුට වුණා. ඒ උත්තරීතර රත්යන්ට පත් වෙලා සදාකාලික සබතකට පත් වෙන්න පුළුවන් වුණා. පින්වතුනි මේ ආර්ය වංශ ධර්මය තුළින් විතර වෙන්නේ අප්පිච්චතා ගුණය, සන්තුෂ්ඨිතා ගුණය. සදා සන්තුෂ්ඨචිත්තානං සක්කා සබ්බත් ජීවිතෝ කුඨනාමන විජ්ජන්ති ඵලමූල යමහලය. හැමදාම සතුටු සිත් තියෙන ලැබෙන දෙයින් සතුටු වෙන්න පුළුවන් අයට ඕනම තැනක සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ බලාත්කාර ඉන්න මිනිස්යන්ට මේ හුවක් තියෙනවා. මේ අප්පිච්චතා ගුණය, සන්තුෂ්ඨිතා ගුණය. ඒක ඉඳ තමයි සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. තියෙන විදියට සන්තෝෂ වෙන්නේ, තියෙන සම්පත් වලින් සතුටු වෙන්නේ. ඒ ගුණය තිබිච්ච කෙනෙක් ගෝතම කියන බ්‍රාහ්මණ තරුණයා තුමා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගාලේ හිටපු කෙනෙක්. බ්‍රාහ්මණ කියන්නේ වේදේ ආධාරන කිරිසක්. න්යා වේදේ ආධාරලා තමන්ගේ කිරිසත් එක්ක ආරාමයක හිටියා. එතකොට දැනගත්තා වේදයෙන් විමුක්තිය ලබන්න බෑ කියලා. තෙරුම් අරගෙන මේ විමුක්තිය ලබන ආකාරයක් කල්පනා කළා. සත්‍ය ගවේෂණයේ යෙදුණා. එතකොට අන්න පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩිය පිළිසත් එක්ක සතියක් උපත්තාන කළා. ඉතින් අනුමෝදනා බණ කියන්න පැවරුව ධර්ම කතික භික්ෂූන් අතර අගතැන්පත් හාමුදුරුවන්. ඉතින් ගෞතම දාවතුමා කල්පනා කළා තමන්ටත් මේ යම් බුද්ධ ශාසනයක මේ ධර්ම කතිකයන් අතර අගතැන්පත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතමින් බණ ඇහුවා. එයා අතර පදුමුත්තර බුදුහාමුදුරුවෝ බණ කිව්වා. ගෝතම දාවතුමා ඔක්කොම රාත්‍රුණ ගෝලයෝ ටික
මෑ රාත්‍රියේ නේ විනාඩ හසකින්නේ බණ ඊට පස්සේ පන්දුර ප්‍රාර්ථනා කළාම ප්‍රාර්ථනා සිද්ධ වෙන බව දැකලා මේ කල්පලක්ෂයක් ගියතන ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ධර්ම කති ගයන් අතර අග්‍රස්ථානයට වත් වෙනවා කියලා නියත විවරණ දුන්නා. महानगर එහෙම කියලා දසකතාවෙන් යුක්ත වුණා. දසකතා කියන්නේ අප්පච්චතා සම්තුට්ඨිතා සල්ලේකතා පවිවේකතා සීලකතා සමාධිකතා ප්‍රඥාකතා විමුක්තිකතා විමුක්ති ඥාන දර්ශනකතා කියලා කතාවල් 10ක්. අප්පච්චතා කියන්නේ ආශාවල් අඩුකම්. සම්තුට්ඨිතා කියන්නේ ලැබෙන විදියට තියෙන විදියට සතුටු වෙනවා. මෙන්න මේ ලක්ෂණ දෙක සිංහලයාලඟ බෞද්ධයාලඟ ගොඩක් හැටලා තියෙන්නේ. මේ ලක්ෂණ නෑ. ඒක හින්දා තමයි සිංහලයා බෞද්ධයා හැමදාම දුප්පත් වෙලා ඉන්නේ. මේ රට වෙන ජාතකයන්ට අයිති වෙන තත්ත්වයට වත් වෙලා තියෙන්නේ. මේ අපිච්චතා ගුණ නැති නේද? ඔය ආන්දුරු මම දැක්ක පත්‍රවල කියලා කියනවා මුස්ලිම් මිනිස්සු මේ වැඩි ගන්නට සිංහලයන්ගේ ඉඩම් ගන්නවා කියලා. ඉතින් මොකද මේ අපේ මිනිහා මේ අපිච්චතා ගුණ නැති නේද? සම්තුෂ්ඨිතා ගුණ නැති නේද? ඉඳන්නවා වගේ ජීවත් වෙනවා වරු කරනවා. තමන්ගේ රට විකුණනවා, ජාතිය විකුණනවා, ආගම විකුණනවා. එහෙනම් වෙන්නේ මොකද? මේ අපිච්චතා ගුණය සම්තුෂ්ඨිතා ගුණය නැති වෙනවා. සල්ලේ මේ අපිච්චතා සම්තුෂ්ඨිතා ඒ ಗುಣ ගැන කතා කරනවා. ඒ ಗುಣ ගැන කතා කරන ඒකේ මේ ආනිසංශ කියනවා. අපිච්චතා සම්තුෂ්ඨිතා පෛවේකතා කාය විවේකයෙන් යුක්ත වෙන එක, චිත්ත විවේකයෙන් යුක්ත වෙන, උපදී විවේකයෙන් යුක්ත වෙන එක. පරිවේකතා සල්ලේකතා කියන්නේ කෙලෙස් නැති කරන්න මහන්සි ගන්නවා, කෙලෙස් නැති කිරීමේ ගුණ කියනවා. මේ කෙලෙස් ඇති වෙන අවස්ථා 16ක් ආකාර 16ක් වතු බම සූත්‍රයේ සඳහන් වෙනවා. අවිද්‍යාව, ශමලෝභය, ව්‍යාපාදය, කෝපය, පනාහය, ඨක්කය, පලාසය, ඉස්සා, මච්චරිය, මායා, සාටය. විදිත කෙලෙස් නැති ඇතිවන ආකාර රහසයක් තියෙනවා. අවිද්‍යාව කියන්නේ විෂම ලෝභය. ලෝභය කියන එක රහත් වෙන දුරු නැති නොවන එකක්. විෂම ලෝභය අපාගත වෙන්න හේතු වෙන අකුසලයක්. මච්චරිය කියන සිටුතුමා ධනිය හම්බ කළා, වියදම් කළේ නැහැ. කැවුම් කන්න ආසාවක් ඇදලා ඒකටවත් වියදම් කළේ නැහැ. සෝවාන් වෙන්න පින දෙපුණු මෙයාගේ පින ලෝභයෙන් වැහිලා. ඒකයි ලෝභෙට කාමච්ඡන්දය කියන්නේ. ගන්ධ කියන සිටුතුමා අනුභව කළ බතේ සුවඳතනු දුගියන්නේ බත්තේ ලක් කණ්ඩ උන්ට අවුරුදු තුනක් පැල මෙහෙවරකම් කළා. ඒයි තණ්හාය ජායති ශෝකෝ. ව්‍යාපාද කියන්නේ තරහ. ඔව් මගේ විරුද්ධකාරයන් උදව් කළා, දැනුම් කරනු අනාගතෙක් කරා. ඔහු මට විරුද්ධකම් කළා, දැනුම් කරනු අනාගතෙක් කරා. මේ විදිහට මේ ව්‍යාපාදේ ඇති වෙනවා. එක සිත කෙලෙසන ධර්මය. ක්‍රෝධය කියන්නේ කිපෙන සුළු ගැටය. දවසක් මොහොනේ බුදුහාමෙන් ප්‍රශ්න කළා, කුමක් නසා සුවසේ ඉන්නවද, කුමක් නසා ශෝක නොකර ඉන්නවද? දුහාමෝරාලා ක්‍රෝධා ඤත්තා සුඛංසේති. ක්‍රෝධය නැති කරලා සුවසේ ඉන්නවා. ක්‍රෝධා ඤත්තාන සෝචති.
හෝදේ නැති කරලා සෝක නැතුව ඉන්නවා. ඉන්නේ හෝදේ. තනහයි කියන්නේ බද්ද වෛර. තරහව කියන එක තනාගාමී වෙන තුන් නැති වෙනවන එකක්. නමුත් බද්ද වෛරය අපාගත වෙන්න හේතු නපුසරය. වෛරයෙන් වෛරය නොමසංසිනේ කිසි කල මෙන්නේ නම් සංසිනේ ලොව පැරණි දහමේ කිමේ මක්කය පලාස සිල්ලතුන් මක්කය කියන්නේ ගුණ මකු බව. කොච්චර උදව් කළත් උපකාර කළත් ගුණයක් නැහැ. දැන් මේ රටේ දිහා බැලුවත් වෙන රටවල් දිහා බැලුවත් මිනිස්සු තුළ ඒ උදව් කරපු උදව් උපකාර මතක නැහැ හුඟක් අය. ඉතින් විස්තර කරන්න අවශ්‍ය නැහැ, කවුරුත් දන්නවා. බලාගෙන කියන්නේ සෙල්ලතුන් මොනවතුන් තමන්නා සමානව හිතනවා. ඉස්සා කියන්නේ ඉරිසියා. අනුන්ගේ රස්සාවට, අනුන්ගේ ඉඩකඩන්වලට, අනුන්ගේ බූදලයට ඉදිසියා. මච්චරියනි මසුරුබා. මසුරට කාටවත් මොකවත් දෙන්න බෑ. හැබැයිදින් දැන් කාලේ එකක් ප්‍රශ්නයක්. මොකද ඔය මේ ළඟදී පත්තරවල තිබුණා මේ කෝච්චිය හිඟා කන හිඟන්නේකුට ලක්ෂ වික්ෂා බැංකුවේ තියෙනවා තිවිල් දෙකක් තියෙනවා වෑන් එකක් තියෙනවා. මායා කියන්නේ රැවටි. අන්න ඒ වගේ රැවටි. සාඩයෙන් කපටි බා. තමගෙන් තද බා. සාරම්භ කියන්නේ එකට එක කිරීම. මාන කියන්නේ මාන. මම එයාට වඩා උසස්, එයාට මා වඩා පහත්, එයයි මම එකයි. එමෙ හිතන්නේ. මාන්නය මේ අනාගාමී වෙන දුරු නැති නෝන එකක්. නමුත් අතිමානය උපාගත වෙන්න හේතු නක්කද. මද කියන්නේ තරුණ මදයෙන් මත් වෙනවා, යෞවන මදයෙන් මත් වෙනවා, නිරෝගී මදයෙන් මත් වෙනවා. ප්‍රමාද කියන්නේ ඉතින් නොමරන මිනිස්සු වගේ තමයි ජීවත් වෙනවා. බණක් අහන්නේ නැහැ, දානයක් දෙන්නේ නැහැ, සීලයක් රකින්නේ නැහැ. එහෙම ජීවත් වෙලා මරුණට පස්සේ තමයි ඔන්න බණ අහන්න හදන්නේ, සීල සමාදන් වෙන්න හදන්නේ. ප්‍රමාද මේ දස කතාවෙන් මේ යුක්ත වෙනවා. එතකොට සල්ලේ කතා, එතකොට සීල කතා වෙන් යුක්ත වෙනවා. සීල කතාවෙන් යුක්ත වීමේ ගුණ කියනවා. සමාධි කතා, සමාධි කතාවෙන් යුක්ත වෙනවා. සමාධි කතා ඇතිවීමේ ගුණ කියනවා. ප්‍රඥා කතා, විදසුන් වඩනවා, විදසුන් වැඩීමේ ගුණ කියනවා. විමුක්ති කතා, නිවන් අවබෝධ කරනවා, නිවන් අවබෝධ කිරීමේ ගුණ කියනවා. විමුක්ති ඥාන දර්ශන කතා, නිවන් අවබෝධ කරාට පස්සේ ඇතිවෙන ඥාන දර්ශනය පිළිබඳ කතාව, එයි ගුණ කියනවා. මේ දස කතාවෙන් යුක්ත වෙලා පුන්නහාමුදුරුවෝ රාත්‍රුණා යාගේ පිරිසත් රාත්‍රුණා. ඊට පස්සේ කොණ්ඩඤ්ඤහාමුදුරුවෝ නිකුව දැන් බුදුහාමුදුරුවෝ දකින්න යන්න ඕන. කොණ්ඩඤ්ඤහාමුදුරුවෝ තරුණ හාමුදුරුවෝ විච්ඡල යන්න ඇරලා පස්සේ ගිහිල්ල විස්තර කිව්වා. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ පුන්නහාමුදුරුවන්ව ධර්මගතික භික්ෂූන් වහන්සේලා අතර අට්ඨත්තානෙට වත්තුන. පුනචපරම් භික්කවේ භික්ඛු සන්තුත්තෝ හෝති. මේ බුද්ධ ශාසනයේ භික්ෂුව ලැබෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ලැබෙන පිණ්ඩපාතයෙන් සතුටු වීමේ ගුණ කියනවා. අනේසනම් අප්පති රූපං ආපච්චති. හොඳ පිණ්ඩපාතේ ලබන්න වැරදි වැඩ කරන්නේ නැහැ. නැහැ කියලා ගෙමින් දක්කලා ශරීර ලක්ෂණ බලා බලාපල කියලා බොරුසබෑ මිශ්‍ර කරලා කතා කරලා ඒ විදිහේ දේවල් කරලා පිණ්ඩපාතේ ලබන්නේ නැහැ.
මේ සරණ අපති රූපං ආපච්ච අවර්තාජ පින්ඩපාතං නපරිතසති හොඳ පින්ඩපාත නලමුනා කියලා කනගාටු වෙන්නේ නැහැ ලබ්ධාජ පින්ඩපාතං පින්ඩපාතයක් ලැබුණම අගතිතෝ ලෝභේ නැතුව අමුචිතෝ තණ්හාව නැතුව ආදීනව දස්සාවේ තණ්හාවේ ආදීනව දැනගෙන නිස්සරණ බවව සියලුම දුක් නැති කරලා නිවන් අවබෝධ කිරීම සඳහා පින්ඩපාත වළඳනවා කායික මන ඉතරීතර පින්ඩපාත තුත්‍තිය තමන්ට හොඳ පින්ඩපාත ලැබුණා කියලා තමන් උසස් කරලා සලකන්නේ නැහැ නෝ බණන් වම්බේති අනුන් පහත් කරලා සලකන්නේ නැහැ සෝහි තත්තරක්කෝ අනලසෝ සම්පජානෝ පටිච්චතෝ හොඳ සීනුවණින් යුක්ත වෙනවා අග්ගඤ්ඤේ පෝරාණේ අරිය වංශේටි තෝති මේ විදියට මුතුමු අග්‍ර වූ ආර්ය වංශේ පිටම එත්තාපි පින්ඩපාතෝ ජානිතාකෝ ආර්ය වංශික භික්ෂුව පින්ඩපාත කියන්නේ මොකද්ද කියලා දැනගන්න දත් පිට්ටු අගලාදී පින්ඩපාතයට සුදුසු ආහාර වර්ග තියෙනවා 16ක්. ඒවා ප්‍රණීත භෝජන නම් නොගිලම්ම ඉල්ලගෙන වළඳන්න ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවේ තිස්ස රජුගේ මුවදඩයම් කරමින් හිටියා. මිහිඳු මහරහතන් වහන්සේට පැහැදුණු රජුරෝ රාජ භෝජනය වළඳන්න ආරාධනා කළා. මේ වෙලාවේ විකා හිඳ මිහිඳු මහරහතන් වහන්සේ රජුවන්ට කිව්වා ආර්යයන් වහන්සේලා විකාරේ වළඳන්නේ නැහැ කියලා. මේ දින පින්වතුනි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම වීම සමග මේ ලංකාවේ ගිහි පැවිදි කාතරත් මේ ආර්ය වංශය පැතිරිලා ගියා. ආර්ය වංශය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ වැඩ පිළිවෙල. බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල කාතිආර්ය පාමින් පින්ඩපාතේ වැඩි. සාමාන්‍ය විදිහට පින්ඩපාතේ වැඩි. ඉතා දුරබැහැර ප්‍රදේශවලටත් පින්ඩපාතේ වැඩි. එහෙම වැඩම කරපු අවස්ථාවල් වල කිසිම දෙයක් නොලබුණු අවස්ථාවල් තිබුණා. පිළිඹු වෙච්ච බත් පිට්ටු ලැබිච්ච අවස්ථාවල් තිබුණා. රවු පරුෂ වචන අහන්න ලැබිච්ච අවස්ථාවල් තිබුණා. නවසක් බුදුහාමරෝ පින්ඩපාතේ වඩිනකොට මාගන්දිය කොල්ලන්ට අල්ලත් දීලා උන් තාපෝඩ නග්ගවලා බැන්නේ උන්. පුතු ආපනා හොටලු ආදී වශයෙන් බැන්නේ ආනන්ද හාමුදුරුවෝ කඳුළු වක් කරමින් කතා කරගන්නත් බැරුව කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අපිට පුළුවන් මෙහෙම බැනුම් මහන් අපි වෙන රටකට යන්න බුදුහාමුදුරුවෝ වර්ණකල ආනන්ද එදික්කොල්ල වෙන්න තව රටකට යන්න බුදුරජාණන් වහන්සේ අදාළ ආනන්දව යුද පිටියකට වැදුණු ඇතෙක්කා සමානයි බුදුතෝ පිටියකට වැදුණු ඇත හතර පැත්තෙන් එන දුණු ඊතල ඉවසන්න ඕන. ඒ වගේ අපි ඇනුම් බැනුම් අහන්න ඕන කියලා ඉවසගෙන හිටියා. මොනම විදියකින්වත් මේ වැඩපිළිවෙල වෙනස් කළේ නැහැ. දුප්පතාගේ පැල්පතට රජතුමාගේ රජ මාලිගාවට සිටුතුමාගේ සිටු මාලිගාවට වෙනසක් නැතුව පින්ඩපාත වැඩිය. අතරමේ ලැබෙන රාජ භෝජනයේ අසුචිමෙන් පිළිකුල් කළා. ධාර්මිකව ලැබෙන ලුණු ගඳ ටික දිව්‍ය භෝජනයක් මෙන් සලකලා වැළඳුවා. ඒ වගේම අනුපාදි දේශ නිර්වාණ ධාතුන් පිරිනුවන් පානදුරු පාත්‍රය පරිහරණය කළා. දිනපතාම දවල් දානේ වළඳලා ඉවර වෙලා භික්ෂූන් වහන්සේලාට අවවාදයක් කළා. මහණෙනි
බුද්ධෝත්පාදය කාලයක් ලබා ගැනීම දුර්ලභයි. බුද්ධෝත්පාදය කියන්නේ මේ බුද්ධ ශාසනය පවතින කාලේ. බුදු වෙන්න අපිට හිතින්වත් හිතන්න බැරි තරම් බුදුවරු දකිමින් පාරමී ධර්ම පුරන්න ඕන. පාරමී කියන්නේ ලෝභය නැතුව, දේශය නැතුව, මෝහය නැතුව කරන පින්වලට. මේ බණ අහන එකත් පාරමිතාවක් කරන්න පුළුවන්. මලක් පූජා කරන එකත් පාරමිතාවක් බවට පත් කරන්න පුළුවන්. පානක් පත්තු කරන එකත් පාරමිතාවක් බවට පත් කරන්න පුළුවන්. ඒ වෙලාවට ලෝභය නැතුව, දේශය නැතුව, මෝහය නැතුව මේ පින්කම කරන්න ඕන. පානක් පත්තු කරන එකම, මලක් පූජා කරන එකම. අන්න එතකොට තමයි ඒ පින පාරමිතාවක් බවට පත් වෙන්නේ. බුදු බව වදන බෝධිසත්වරු ආවට ගියාට පින් කරන්නේ නැහැ. ඒ කරන හැම පිනක්ම පාරමිතාවක් බවට පත් වෙන විදියට තමයි කරන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දාන පාරමිතාව පුරවපු හැටි මේ විදියටම දානවා. සෝසාගරේ ජලදි කාමෘදිරං අදාසේ පරාජීය සමං සමදාසිතාන මේ රූපමාන මදි කංච සමෝලිසිසං කේතරකාදි පතරං නයනං අදාසි. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී බුදු බව පත මහා සාගරේ ජලය පරදවල වේදන් දුන්නා. මහා පොළවේ පස් පරදවල මස්කම් දුන්නා. අහසේ තරු පරදවල ඇස්කම් දුන්නා. මහා රාජ්‍ය දන් දුන්නා. තමන්ගේ ආදරණීය බිරිඳ සක්පම්මට දන් දුන්නා. මේ විදිහට පාරමී ධර්ම පුරල තමයි ලෝකේට බුදු කෙනෙක් පහළ වෙන්නේ. කිච්චෝ බුද්ධානං උත්පාදෝ. මේ බුදුරජාණන්ගේ උත්පත්තිය පහළ වීම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභෝ මනුෂ්‍යත්ව ප්‍රතිලාභ. ලෙහෙසි පහසු පිනකින්, සුළුපටු පිනකින් මිනිස් බවක් ලබන්න බැහැ. මිනිස් බවක් ලබන්න තියෙන අමාරු අපේ ඇතැම් අය දන්නවනම් කවදාවත් තමන්ගේ ජීවිතය තමන් විසින් නැති කරගන්නේ නැහැ. දැන් මේ ගාතනකට තුනකට උඩින් මේ බණකට වැඩියා පාලකම්ම කෙනෙක් මැරිච්ච එකට කොහොමද ඒ පාලකම්ම මැරිලා තියන්නේ? අවුරු වැඩපාක් විතර අඩියක් විතර වතුර මෙහෙම කියන්නේ ඉඳේ නම් මේ හැබැයි කකුල් දෙක දාගෙන බංගලා ඉඳලා එහෙම වෙන්නේ මොකද? මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනකම දන්නේ නැති වුණා. ඉතින් හැමදාම සන්තෝෂය සතු ලැබෙන තේවල් වලින් සතුටු වෙන පුච්චලයට ඒ විදිහට මැරෙන්න ඕන නැහැ. හැමදාම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ ආර්ය වංශ ධර්මයට අනුව ජීවත් වුණා. මේ කියන්නේ ලැබෙන තියෙන ඇතුම් වලින් සතුටු වෙනවා, තියෙන ගෙවල් දොරවල් වලින් සතුටු වෙනවා, තියෙන ආහාර පාන වලින් සතුටු වෙනවා, තියෙන රැකියාවෙන් සතුටු වෙනවා. එතකොට හැමදාම සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. දුර්ලභෝ මනුෂ්‍යත්ව ප්‍රතිලාභ. දුර්ලභා ක්ෂණ සම්පත්. ක්ෂණ සම්පත්තිය කියන්නේ පින් කිරීමට නොලැබෙන අවස්ථාවල් අටක් තියෙනවා. නිරේ ඉපදුනොත්, ප්‍රේත ලෝකේ ඉපදුනොත්, තරෝගතල අසන්න කාලයන් ඉපදුනොත්, බුදුහාම නැති රටවල ඉපදුනොත්, අංග විකලෝ ඉපදුනොත්, අකුතෝත්පාද කාලයක ඉපදුනොත්, නිවන් දකින්න හේතු වන විදියට පින් කරන්න බෑ. ඒ පින් කිරීමට නොලැබෙන ආස්තාවල් අතෙන් වැළකීලා ලබන අතිශයින් දුර්ලභ ආස්තාවට කියන ක්ෂණ සම්පත්. ඒ ක්ෂණ සම්පත්තිය අපි හැම කෙනෙකුටම ලැබිලා තියෙනවා. නොලැබිලා තියෙන දෙපක්ෂයටයි. උපත්තියෙන්ම හේතුක ප්‍රතිසන්දිය ලබපු අය උගත්තුම ධර්ම මිත්‍යා දෘෂ්ටිය රැඳගත්තා. ඊළඟට සද්ධම්මෝ පරම දුර්ලභෝ. සද්ධර්මය දුර්ලභයි. අහන්න ඉගෙන ගන්න ලැබෙන්නේ කලාතුරකින්. දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානත.
මේ සද්ධර්මයේ නොදන්න බාලයාට සසර දිගයි. දැන් මේ පින්වතුන් දන්නවා මේ ලෝකේ අපවාසිය ගැනක් කියලා. ඒ කෝටි ගණන් මිනිස්සු ඉන්නවා. නමුත් මේ පිරිසිදු බුදුදහම තියෙන්නේ ලංකාවේ සියනේ බුරුමේ ආදී රටවල් කීපයක. ඉතින් මේ දුර්ලභ සද්ධර්මය තමයි මේ නිදි මරාගෙන මේ හැම කෙනෙක්ම ශ්‍රවණය කරන්නේ. එදා පාසකම්මල පාසක මහත්තරු වනහලා තියෙන්නේ නිදි මරාගෙන තුන්යන් රාත්‍රිය මුළුල්ලේ. තුන්යන් රාත්‍රිය මුළුල්ලේ වන කියන හාමුදුරු නැති වෙනකොට ඕක ටික ටික අඩු වෙලා දැන් පැයක් විතර වන කියලා. මේකත් තව ටිකක් කල් යනකොට අඩු වෙලා යන්න පුළුවන්. දැන් අය ඒ දිගට නමවත්තා ධර්ම දේශනා කිරීමේ වැදගත්කමක් මට පේනවා. සමාධිය කැඩෙන්නේ දැන් චීවර වංශේ ඉස්තර කළා නතර කළා මේක පටන් ගන්නකොට අර ඒ වැඩිච්ච සමාධි කැඩිලා ඒ දිගට නමවනකොට සමාධිය වැඩෙනවා. දුර්ලභ තත්ත්වජ ශාසනික පැවිද්ද දුර්ලභයි. පැවිදි වෙනවා කියන්නේ ශරීරෙම නෙමෙයි හිත මහනගන්න ඕන. ඒ හිත මහනගරගත්ත තැනැත්තගේ ශරීරයට ප්‍රශාන්ත බවක් දෙන්නයි ගත මහන කරන්නේ. මේ ගත හිත දෙකම මහනගරගත්ත තැනැත්තගේ දර්ශනය ඕනම තරමු හදවතක් සිසිල් කරන්න සමර්ථ වෙනවා. චණ්ඩවු ධර්මු අශෝක රජුරෝ ධර්මාශෝක වුණේ ඒ ගතහිත දෙකම මහණ කරගත්ත චූටි හාමුදුරුවන් දැක. තුමා කෝටි 94ක් පියදම් කරලා 84,000ක් කයිත් ඇදුවා. මේ විදිහට තුමා කෝටි 54යි පියදම් කළේ. තමන්ගේ දරුව දෙන්න සම්බුද්ධ ශාසනයට පරිත්‍යාග කළා. ඒ නිදු හාමුදුරුවෝ තමන්ගේ මන්දිත් එක්ක මහනගල රහත් වෙලා මේ ලංකාවට වැඩම කිරීම නිසා තමයි මේ ආර්යවංශ ධර්මය මේ ලංකාවේ ගිහි පැවිදි කාතර පැතිරලාගෙන. ධර්මාශෝක රජතුමාගේ රජයෙන් මේ ආර්යවංශ ධර්මයේ උසස් තැනක් ලැබුණා. මේ ආර්යවංශ ධර්මය නිතර නිතර දේශනා කරනව නම් මේ බුද්ධ ශාසනය මොනම විදියකින්වත් පිරියෙන්නේ නැහැ කියලා ධර්මාශෝක රජුරෝ කරවපු සෙල්ලිපි අද දකින්න පුළුවන්. එම නිසා පුරාණ රජවරු මේ ආර්යවංශ ධර්මයට රාජකීය ගෞරවය දක්වමින් ධර්ම දේශනා කරවීමේ කටයුතු කළා. දැන් අර අබ්බාසිත රජවරු ගැන මම කිව්වා ඒ රජවරු මේ බොහොම පහසුවෙන් මේ රටවල් පාලනය කළේ. මිනිසුන් තුළ මේ අප්‍රීච්ඡතා ගුණය සන්තුෂ්ඨිතා ගුණය ඇති කළා. දැන් එහෙම නෙවෙයිනේ. මහේන්ද්‍රිතා කියන්නේ මිනිස්සුන්ට මේ තියෙන සම්පත් වලින් සතුටු වෙන්න එපැයි කියලා තමයි දැන් කියන්නේ. පුළුවන් තරම් පංචකාම සම්පත්තිය විඳපල්ලා. ඒක නිසා මේ අවුරුද්දේ පඩි වැඩි කරාට හරියන්නේ නැහැ. ලබන අවුරුද්දේ පඩි වැඩි කරන්න. ඒ මොකද සතුටු වෙන්න බෑනේ. කෙලවරක් නැහැනේ. දැන් රට පිරියනවා. අපේ මේ තියෙන සම්පත් වලින් අපිට සතුටු වෙන්න පුරුදු වුණා නම් අද පිටරටවල් වලට ණය වෙන්නේ නැහැනේ. මේ ගුණය ඇති කරන්න ඕන මිනිස්සුයෝ තමයි මේ අප්‍රීච්ඡතා ගුණය, සම්තුතිතා ගුණය. එහෙම නැත්නම් මේ රට කවදාවත් දියුණු කරන්න බෑ. ජාතිය දියුණු කරන්න බෑ. ආගම දියුණු කරන්නත් බෑ. රට දියුණු කරන්නත් බෑ.
එදා රජවරු කරපු වැඩේ තමයි රට දියුණු කරන්න ජාතිය දියුණු කරන්න මිනිස්සු තුළ මේ අස්තිත්වතා ගුණය සංතුෂ්ඨිතා ගුණය පිළිබඳ ධර්ම දේශනා කරනවා. ඒ ගුණධර්ම මිනිස්සු තුළ ඇති කළා. පින්දපාතක් කෙත්තන් ජානිතක් වන්නේ පින්දපාතය උපදින ක්‍රම දැනගන්න. සංඝ දාන වලින් පින්දපාත උපදින්න පුළුවන්. යම් යම්මයි උදෙසා දෙන දාන, පොය දාන දෙන දාන, පොය කළදාට පසුව දා දෙන දාන, ආගන්තුක දාන, ගමික දාන, ගෙලුණ්ඩ දෙන දාන, ගිලන් උපස්ථායකට දෙන දාන, වාර වේලාගෙන දෙන දාන, නිත්‍ය වශයෙන් නිහාරට දෙන දාන, මේ ඔක්කොම දාන. මේ පින්දපාත කියන වචනේ ඇතුළත් වෙනවා. පින්දපාත සන්තෝෂෝ ජානිතා. පින්දපාත පිළිබඳ සන්තෝෂ දැනගන්න ඕන. යථා ලාභ සන්තෝෂය ලැබෙන පින්දපාතයකින් සතුටු වෙන්න ඕන. යථා බල සන්තෝෂය තමන්ගේ බලය හැටියට ශක්තිය හැටියට ලැබෙන පින්දපාතයකින් සතුටු වෙන්න ඕන. යථා සාරූප සන්තෝෂය තමන්ට ගැළපෙන නොගැළපෙන පින්දපාතය දැනගන්න ඕන. පරිභෝග සන්තෝෂය භාවනාවෙන් යුක්ත වෙලා ඒ පින්දපාතේ වළඳනකොට ඇතිවන සතුට. ඒකනේ මම කිව්වේ මේ ප්‍රතිපදා හතරෙන්ම චීවර ප්‍රතිපදාව, පින්දපාත ප්‍රතිපදාව, සේනාසන ප්‍රතිපදාව, භාවනාරාමතා ප්‍රතිපදාව, මේ හැම එකෙන්ම භාවනාව විස්තර වෙනවා, භාවනාව වැඩෙනවා. උත්තාපි පින්දපාතං තුතංගං ජාරිතක්. ආරිය මාංශික භික්ෂුව පින්දපාත තුතාංග පිළිබඳ දැනගන්නවා. පින්දපාත තුතාංග තියෙනවා පහ. පින්දපාතිකාංගය, සබදානජාරිකාංගය, ඒකාසනිකාංගය, වත්තපින්දිකාංගය, අරුපච්චාවතිකාංගය. දිනවතාම පින්දපාත යන භික්ෂුවට පින්දපාතිකාංගය රකින්න පුළුවන්. තාංග කියන්නේ කෙලෙස් කම්පා කිරීමට සමර්ථ ශීලය. ඒක මේ කැමති කෙනෙකුට රකින්න පුළුවන්, නැති කෙනෙකුට නිකන් ඉන්න පුළුවන්. ඒක සමාදන් වෙලා ශිල්පද කරුණට කෞසිත වෙන්නේ නැහැ. පින්වතුනි, මේ දුතාංග ධාරීන් අතර අක්කප්තානිට වත්තුනේ කාශ්‍යප හාමුදුරුවෝ දවසක් බුදුරජාණන් වහන්සේ දකින්න වේළුවනාරාමයට ගිහිල්ලා වැඳලා බුදුරජාණන් වහන්සේ වදාලා, කාශ්‍යප, දැන් ඔබ 60 පිරුණු කෙනෙක්, වයෝවෘද්ධ කෙනෙක්. නමුත් ඔබ තාමත් මම දීපු පංසුකූල සිවුර පොරවන. ඔබ දැන් වයෝවෘද්ධයින්ද දායක මාතෘ වෙනත් දෙන සිවුරු පෙරවුවට කමක් නැහැ. ඔබ තාමත් පින්දපාතෙන් යකෙනවා. බවයෝරුදින්ද දායක මහත්තුරු ගෙනත් දෙන දානි වැළඳුවට කමක් නැහැ. ඔබ තාම ආරණ්‍යයේම වාසය කරනවා. බවයෝරුදින්ද මම ඉන්න තැනක ඉතියට කමක් නැහැ. ඉතින් එතකොට ආශ්‍රම හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, මම ආරණ්‍යයේ වාසය කරමින් ආරණ්‍ය වාසයේ ಗುಣ කියනවා. පරිමිතෝ අසංසන්තෝ පන්තසේනාසනේ රතෝ ආරාධයන්තෝ නාතංස වනවාසේන මානසං ඒකෝ අරඤ්ඤේ නිවසං යං සුඛං ලබතේ යති රසං තස්සන වින්දන්ති අපි දේවාස ඉන්ද්‍රකා. ස්වාමීන් බුදුරජාණන් වහන්සේ, මම ආරණ්‍යයේ වාසය කරමින් ආරණ්‍ය වාසී ගුණ ගියා. යත බ්‍රහ්මා තත ඒකෝ යත දේවෝ තත දුවේ යතා ගාමෝ
තනිම වාසය කිරීම බ්‍රහ්ම වාසය දෙන්නෙක්ක වාසය කිරීම දිව්‍ය වාසය තුන්දෙනෙක්ක වාසය කිරීම ගමක් වගේ යම් කිසි තැනක තුන්දෙනෙක් ගොඩක් වැඩි නම් එතන කොලාහලම ඉතින්නේ ආරණ්‍ය වාසය යෙදමින් මේ පින්දපාත වංශය අනුගමනය කරන හාමුදුරුවරු වැඩි වශයෙන් කාය විවේකයෙන් චිත්ත විවේකයෙන් තමයි වාසය කරන්නේ. නවසන් මිත්ත කියන හාමුදුරුවෝ පින්දපාත වඩින්න හදනකොට ඒ කිට්ටුව ගෙදරක අම්මයි දුවයි කරන කතාවක් ඇහෙනවා. අම්මා කියනවා දුවට දුව අහවල් තැන පරණහාව තියෙනවා, අහවල් තැන කිරි කිතෙල් බටර් මී පැණි උසරුව තියෙනවා. ඔබේ සහෝදරයාණන් වහන්සේ වැඩියා පරණහාවෙන් බත් කියලා කිතෙල් මී පැණි උසරුව එක්ක පූජ කරා. දුව ඇහුවා අම්මට මං උදේට ජීල් බත් ටිකක් උන්දා දවල් හැමෝ කෙනෙක් හදලා දුන්නා. මේ කතාව ඇහුණාම පින්දපාතේ වඩින්න හදන මිත්ත හඳුවා එළ කල්පනා කරනවා මහා උපාසිකාව උදේට හිල් බත්තම් බවකට දවල්ට ඇඟුල් ගැදගොන ඔබට දෙන්න පරණහාල් තියෙන තැන් කියනවා, කිරි තියෙන තැන් විතෙල් මී පැණි උක්ෂාකෝ තියෙන තැන් කිය. අය ඔබට මේ උපත්තාන කරන්නේ මිල මුදලක් ගෙයක් දොරක් බලාගෙන නෙමෙයි, රැකියාවක් බලාගෙන නෙමෙයි, ඉඩකඩමක් බලාගෙන නෙමෙයි, ලෞකික ලෝකෝත්තර සරු සම්පත් බලාගෙන. ඒ සම්පත් ඇයට ලබල දෙන්න ඔබ සමර්ථද කියලා වර්ණ කරනකොට පින්දපාත යන මන්ද උත්සාහයක් ඇති වුණා. ඇති වෙලා රහත් වෙන්නේ නැතුව පින්දපාත යන්නේ නැහැ කියලා භාවනා කළා සංවේගය ඇති කරගෙන. භාවනා කළා කරුණු කාලෙම සකල ක්ලේශයන් ප්‍රහීණ කළා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අර පෙරවරු කාලේ ඉඳ අර ගෙදරට දින්න වාත වැඩි උපාසිකාවගේ දුව දානි මුන්දේකම අම්ම ඇවිල්ලා ඇහුවා දුව හාමුදුරුවෝ වැඩියද? ඔව් අම්මේ හාමුදුරුවෝ වැඩියා. හාමුදුරුවන්ගේ හොඳට ඉන්ද්‍රියන් සංවර වෙලා තිබුණා, මූණ ලස්සන වෙලා තිබුණා. ඈ තේරුම් ගත්තා මගේ පුතා යම් පරමාර්ථයකින් මහා නුනාද ඒ පරමාර්ථය අද ඉෂ්ට කරගත්තා කියලා. අම්ම කාලේ දිස හාමුදුරුවෝ දුර්භික්ෂයක් කලාවේ දානේ හම්බ වෙන්න තියෙන අම්බකාද කියන ගමට වඩිනවා පයි. දැන් මේ විදියට මේ ආර්ය වංශයේ තියෙනම ප්‍රතිපදා හතරක් ජීවන ප්‍රතිපදාව, පින්නපාත ප්‍රතිපදාව, සේනාසන ප්‍රතිපදාව, භාවනා රාමතා ප්‍රතිපදාව. සර්වඥ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේදී භික්ෂූන් වහන්සේලා 40,000ක් ඉදිරියේදී මේ මහා ආරවංශ සූත්‍රය දේශනා කරවත්තා. ඒ ස්වාමීන් වහන්සේලාට ඒ වාඩි වී සිටි ඉරියව්වදීම සත්ත්වවිසුද්ධියෙන් සිත පිරිසිදු වෙලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල වලින් නමාවාන්වන් අවබෝධ වුණා. ඒ විදිහේ සදාකාලික සත්‍යකට අවධානයවත් දෙන්න මෙලොවසෙම පුනුවන්ගේ පීඩ පිළිසරණ ලබා ගන්න හේතු වෙන, නිදුක් නිරෝගී වෙන්න, දිගාසිරි ලබන්න, අපල පුරු වෙන්න හේතු වෙන ශ්‍රේෂ්ඨ පින්කමක්, මහා පින්කමක්, වාසනාවන්ත පින්කමක්, ප්‍රඥාවන්ත පින්කමක්, මාතර සදහවත් ප්‍රියන්ත මහත්මයා ඇතුළු ඒ සංවිධානයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුළින් මේ සියලු දෙනාම සිද්ධ කරගත්තේ. ඉතින් අපි පළමුවෙන්ම පින් දෙන්න ඕන. දැනට අවුරුදු 23කට පෙර අපවත්ීව දාල කුඩුම්බිගල දකෝනා රාමාධිපති මගේ ගුරුදේවයාණන් වහන්සේ රාමගල ආනන්ද සිරි ආනන්ද වහන්සේට මින්නේදී
එලිමිච්චියේ ගරු නායක ස්වාමීන් වහන්සේටත් එවැගේම ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමය ආරම්භ කරපු වැඩවැද්දුවේ ගරු නායක ස්වාමීන් වහන්සේටත් මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ නායක ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙලා සැපදෙන වත්තේවා සසර වසනතා කල් අකල් මරණයකට පත් නොවේවා සතර පාදුකයට පත් නොවේවා මේ පින උන්වහන්සේලා පතන බෝධියකින් අමා මහ නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා चिरजीवनी प्रार्थना करती सिद्ध विनाश साधु का प्रभाव देता।